මෙදන දවස ශ්‍රී ලංකා වංශ කතාව තුළ ශ්‍රී ලංකා ඉතිහාසය තුළ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නීති ක්ෂේත්‍රය තුළ ස්වර්ණමය වශයෙන් සටහන් වෙන දිනයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ තමයි මේ රටේ දේශබන්දු තෙන්නකෝන් කියන පොලිස්පතිවරයාගේ ධූරයේ කටයුතු කිරීම තාවකාලික වත්හිටුවීමි. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය අද දවසේ සුවිශේෂී අතුරු තහනම් නියෝගයක් ලබා දීම සිද්ධ කරලා තියෙනවා. දැන් මේ අතුරු තහනම් නියෝගය වැදගත් වෙන්නේ ඇයි? මොකද දේශබන්දු තෙන්නකෝන් කියන පොලිස් නිලධාරියා පොලිස්පතිවරයා බවට පත් කරන්න තිරන්නල සමාජ්‍යවරයා සහ යම් යම් කීප දෙනෙක් දත කනකොට අපි කිව්වා මේ වැඩේ කරන්න එපා කියලා. අපි කිව්වේ පදනමක් සහිතව තමයි අපි කිව්වේ මේ වැඩේ කරන්න එපා කියලා. හැබැයි තමන්ගේ තිබිච්ච උද්දච්චකම, අහංකාරය, මමත්වය මේ රටට එහා ගිය තත්ත්වයකට පත්වීම නිසා දේශබන්දු තෙන්නකෝන්ව මේ රටේ මිනිස්සු, සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ, ආගමික නායකයෝ, සිවිල් ක්‍රියාකාරිකයෝ, ජනමාධ්‍ය ආයතන මේ කවුරුත් කියන දේ සත පහකට මායින් කරන්න නැතුව පයට පයගෙන දූවිල්ලක් තරම් මායින් නොකර තමයි දේශබන්දු තෙන්නකෝන්ව මේ රටේ පොලිස්පතිවරයවට පත් කරේ. මම හිතන්නේ මේ රටේ ආන්දෝලනාත්මකව තත්ත්වයක් තුළ ඇතිවෙච්ච පොලිස්පතිවරය තමයි දේශබන්දු තෙන්නකෝන් කියලා කියන්නේ. ඊට පස්සේ මේ ලංකා ඉතිහාසයේ කවදාවත් වෙච්ච නැති විදිහට ලංකා ඉතිහාසයේ පොලිස්පතිවරු ඕන තරම් ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. හැබැයි ලංකා ඉතිහාසවල කවදාවත් පොලිස්පති කෙනෙක් පත් වුණා කියලා පොලිසියක් ගානේ බැනර් ගැහුවේ නැහැ. හන්දියක් ගානේ කටවුට් ගැහුවේ නැහැ. හැබැයි දේශබන්දු තෙන්නකෝන්ව පත් කරාට පස්සේ පොලිස්පති හැරීලා හැම පොලිසියකම බැනර් එකක් දාන්න කියලා නියෝගයක් දීලා තිබ්බා. හන්දියක් ගානේ ප්‍රජා පොලිස් කමිටු හරහා, ප්‍රජා කමිටු හරහා බැනර් ප්‍රදර්ශනය කරනවා. හරියට පත් වුණේ පොලිස්පතිවරයෙක් නෙමෙයි, දේශපාලඥයෙක් තනතුරකට පත් වුණා වගේ රැඟිල්ලක් අපි දැක්කා රඟපු විදිය. අපි කිව්වා උඩ යන තරමට බිම වැටෙන ප්‍රමාණය වැඩි කියලා. ඒ නිසා තමයි මම හිතන්නේ මැදමාවතේ ගමන හොඳයි කියලා හැමෝම කියන්නේ. ඒ නිසා මෙතෙන්දී අපි දැක්කා දේශබන්දු තෙන්නකෝන් පොලිස් නිලධාරියෙක්ට වඩා දේශපාලඥයෙක්ගේ ස්වභාවයෙන් තමයි කටයුතු කරන්න ගියේ. එතකොට තිරන් නලස්ට තිබිච්ච ප්‍රශ්නේ දේශබන්දු තෙන්නකෝන් නැත්තම් පොලිස් දෙපාර්තමේන්තුව නෑ වගේ තත්ත්වයක තමයි තිරන් නලස් සමාජ්‍යවරයා කටයුතු කරේ. මං කියන්නේ එහෙම වෙන්න ඕනේ නෑ. එහෙම තැනකට තිරන් නලස්ලා වැටෙන්න ඕනෙත් නෑ. මේ රට වට්ටන්න ඕනෙත් නෑ. එනිසා මෙහෙම තැනකට මේ රට වට්ටන්න කටයුතු කරපු, එහෙම තැනකට තන මේ අර්බුදයකට මේ රට ගෙනිච්ච කෙනෙක් තමයි දේශබන්දු තෙන්නකෝන් කියලා කියන්නේ. එනිසා තමයි ඔහුට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩු 9ක් ගොනු වෙලා තියෙන්නේ. ඒ මූලික අයිතිවාසිකම් නඩු දාපු පෙත්සම් කරුව පැහැදිලිව කිව්වේ දේශබන්දු තෙන්නකෝන්ව වැඩබලන පොලිස්පති හැටියට පත් කරාමත් ඒක තමන්ගේ මූලික අයිතිවාසිකම් වල බලපෑමක් වෙනවා කිව්වා. පොලිස්පති කරාමත් තමන්ගේ මූලික අයිතිවාසිකම් බලපෑමක් වෙනවා. ඒක කියන්න උන්ට හැකියාවක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාදායක සභාවට බලය පැවරිලා තියෙන ඒ වගන්ති අතරේ 41 යන්න කියන වගන්තිය පැහැදිලිව කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කාරණා සම්බන්ධයෙන් යම් අධිකරණමය වශයෙන් බලපෑමක් කරන්න, ප්‍රශ්න කරන්න, නියෝග නිකුත් කරන්න කිසිම හැකියාවක් නැහැ කියලා. හැබැයි ඒකට ව්‍යතිරේකයක් තියෙනවා. ඒකට නිශ්චිත කාරණා තියෙනවා. ඒ කාරණේ හැර විතරයි. මොකක්ද කාරණේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වෙනි ව්‍යවස්ථාව තියෙන කොන්දේසි වලට හැර කියලා. 126 කියන්නේ මොකද්ද? 126 කියන්නේ මූලික අයිතිවාසිකම් වගන්ති වලින් ගැන මූලික අයිතිවාසිකම් බලාත්මක කරන්න දීපු වගන්තිය තමයි 126 කියන්නේ. ඒ නිසා මේ දාපු නඩු සියල්ලක්ම මූලික අයිතිවාසිකම් නඩු. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වුණොතින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වෙනවා කියන කාරණේ සම. ඒ ගැන ඉතාමත් සෑහීමකට පත් වෙච්ච ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාමත් විශිෂ්ට තීන්දුවක් අරගෙන අතුරු තහනම් නියෝගයක් ලබා දීලා තියෙනවා. ඒ නිසා දැන් රනිල් වික්‍රමසිංහ හරි තිරාන් නලස් හරි වෙන කවුරු හරි කෙනෙක් හිතනවා නම් මාර වැඩේ දැන් උනේ උසාවිය කිව්වට කමක් නැහැ, අපි නම් ওই වැඩේ කරන්නේ නැහැ කියලා. මම කියන්නේ තමන්ගේ වල තමා විසින් කපා ගැනීම ආරම්භ කිරීමට નિયમિતය. ඒ නිසා රනිල් වික්‍රමසිංහ තිරාන් නලස්ලා තීරණය කරන්න ඕනේ තමාගේ වලේ පළවෙනි පස්පිඩැල්ල මේ තීන්දුවත් එක්ක කපා ගන්න පටන් ගන්නවද නැද්ද කියලා. ඒ නිසා තමාගේ වල තමා විසින් කපාගෙන තමා වැළලෙන්න හදන ඒ ප්‍රයත්නය අපි කියන්නේ මෝඩ වැඩ නොකර, අනුවණ වැඩ නොකර දේශපාලඥයෝනි, දේශපාලන බුද්ධියෙන් කල්පනා කරලා මේ මොහොතේ කටයුතු කරන්න. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු කළ කිරින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුගතව, අනුකූලව. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මගින් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය කිසිසේත් නැති වෙලා නැහැ.
ප්‍රශ්න කරල නෑ ප්‍රශ්න කල නෑ ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළ තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදීල තියෙන පවරල තියෙන බලය ප්‍රකාරව. ඒක ව්‍යවස්ථානුකූල බලයක්. එනිසා ඒ ව්‍යවස්ථානුකූල බලේ වැරදී කියන්න හෝ ඒක භාවිතා කිරීම පාර්ලිමේන්තු උත්තරීතර භාවය අභිභවා යනවා ඉක්මවා යනවා කියන තැනට එන්න හෝ රනිල් වික්‍රමසිංහට හරි නැත්තම් වෙන කාටද කියන්නට හැකියාවක් නැහැ. එනිසා අපි කියනවා මේ රටට ඔයාලා කරපු දේ හොඳටම ඇති. මේක තවදුරටත් මෙතනින් එහාට ගිහිල්ලා මේ රට අරාජික නොකර ව්‍යවස්ථා අර්බුදයකට රටපත් නොකර මේ රටේ මිනිස්සු නැවත පාරට බහින තැනට මේ රටේ මිනිස්සුන්ව පත් නොකර කරුණා කළා අලුත් වැඩබලන පොලිස් කෙනෙක් ප්‍රති කෙනෙක් පත් කරන්න. මොකද ඔය පොලිස් දෙපාර්තමේන්තුව උනතරන් කාර්යක්ෂම දක්ෂ නිලධාරී ඉන්නවා. හැබැයි ඔවුන් දේශපාලන රූකඩ නොවෙන්න පුළුවන්. තමුන්ට ඕනේ දේශපාලන රූකඩයක් නම් තමුන්ට ඕනේ දේශපාලනයෝ කියන කියන විදිහට දේශපාලකයෝ දාන දාන කට්ට ලෙවකන සූප්පන පොලිසියට දඩ බල්ලෙක් නම් ඒක නැති වෙන්න පුළුවන්. හැබැයි අවංකව පොලිස් දෙපාර්තමේන්තුවට යමක් කරන්න පුළුවන්. පොලිස් නිලධාරීන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ගණනාවක් මේ වෙනකොට ලයිස්තු ඇතුළේ ඉන්නවා. එනිසා එතනින් ඕන කෙනෙක්ව තමුන්ලා පත් කර ගැනීම සම්බන්ධයෙන් අපිට කිසිම අදාළත්වයක් හෝ අපිට කිසිම බලපෑමක් ඕනේ නැහැ. එනිසා අපි කියන්නේ හැබැයි ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු තීන්දුවත් එක්ක සෙල්ලම් කරන්න හදනවනම් මේ රටේ සමස්ත නීතිඥ ප්‍රජාව එක පෙළට පාරට බැහැලා එක මිටට ගොනු වෙලා තමුන්ට නීතිය උගන්වන්න සූදානම් කියන කාරණේ අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා. අනිත් පැත්තෙන් ගත්තාම ජනාධිපතිවරයාගේ මුක්තිය නිසා ජනාධිපතිවරයාට බේරෙන්න පුළුවන් වෙයි. හැබැයි කොච්චර කාලයකටද කියලා බලමු. නැත්තම් අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීම කියන්නේ අධිකරණයට අපහාස කිරීමක්. ඒ නිසා අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පවරන්න ඒ නඩු වලට මුහුණ දෙන්න ඔය කාට කාටත් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ වගේ තත්ත්වයන් වලදී අපි දන්නවා ලංකා ඉතිහාසයේ පුරාම ඒ වගේ බරපතල අර්බුද අවස්ථාවලදී තමයි නීතිඥවරු එක මිටට ගොනු වෙලා තියෙන්නේ. එක පොදියට ගොනු වෙලා තියෙන්නේ. එයාලට ඒ වෙලේදී පාට පක්ෂ දේශපාලන මතවාද තිබ්බේ නැහැ. මේ මොකද්ද ඇති වෙලා තියෙන්නේ? රටේ තියෙන තත්ත්වය මොකද්ද? නීතිය මොකද්ද? ව්‍යවස්ථාවට බලපාන්නේ කොහොමද? රටට බලපාන්නේ කොහොමද? රටේ මිනිස්සුන්ට බලපාන්නේ කොහොමද කියන කාරණේ විතරමයි මේ ඉතිහාසයේ පුරාවටම නීතිඥ ප්‍රජාවට වැදගත් වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවලදී ඔය පාට පක්ෂ දේශපාලන මත සියල්ල බැහැර කළා සමස්ත නීතිඥ ප්‍රජාව එක පෙළට එක මිටට ගොනු වෙලා තියෙනවා. ඒ නිසා එහෙව් ගොනු වීමකට මේ රටේ නීතිඥ ප්‍රජාව සූදානමින් ඉන්නවා. ඒ සඳහා නායකත්වය ලබා දෙන්න ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරු ගණනාවක් මේ මොහොතේ සූදානමින් ඉන්නවා. දේශපාලන පක්ෂවලට ගැති නැති දේශපාලන පක්ෂවල පහස නොලැබ ජ්‍යෙෂ්ඨ නීතිඥවරු ගණනාවක් මේ මොහොතේ සූදානමින් ඉන්නවා. ඒ නිසා අපි කියන්නේ මේ රට තුල නීති ආධිපත්‍ය තහවුරු කරන්න අධිකරණයේ බලය තහවුරු කරන්න විනිශ්චකාරතුමන්ලා නිර්භීතව දෙන තීන්දුව ලබා දෙන විනිශ්චකාරවරුන්ව ආරක්ෂා කරන් ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්න ඕනෑ මොහොතක නීතිඥ ප්‍රජාව හැටියට අපි සූදානම්. ඒ සඳහා අපි එක පෙළට හිට ගන්නවා. තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගෙන තමන්ගේ බලව්‍යාප්තිය සඳහා රනිල් වික්‍රමසිංහලා පෙළ ගැහෙන්න හදන්නේ කොහොමද? ඒට එහා ගිය තැනකින් මහා ජන පෞරක් විදියට ජන බලයක් හැටියට නීතිඥ ප්‍රජාව එක පෙළට හිට ගන්න සූදානම් ඉන්නවා කියන කාරණේ මේ මොහොතේ ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි. Explore the universe.